දින වැඩ කරොත් ගේමක් ගහන්න පුළුවන්. ඒබන් සුබද සකිලකොට කාදරින් පිළිගන්න අපිකරන්ගේ YouTube channel ඇත එකක නංගිලමල්ල ඔගුල හැමදෙනාම විශේෂයෙන්ම මේ වනකොට දකුණු කොරියාවේ වෙලාව රාත්‍රී 12යි. ඉතින් මේ වෙලාවේ මම ඇවිල්ලා ඉන්නේ දකුණු කොරියාවේ. කොහොමද සද්දේ? ඉතින් මේ වෙලාවේ මම ඇවිල්ලා ඉන්නේ දකුණු කොරියාවේ ප්‍රසිද්ධම වෙරළ තීරයට. ඒ තමයි හෙවුන්දේ වෙරළ තීරයට. විශේෂයෙන්ම දකුණු කොරියාවේ හෙවුන්දේ වෙරළ තීරයට තමයි වැඩිම විරසක් සංචාරය සඳහා පැමිණෙන්නේ. ඉතින් ඔයාලට මම මේ කොරියාවේ ජාතික කොඩිය ළඟ ඉඳගෙන ඔයාලට දෙයක් කියන්න හිතුණා. මේගොල්ලන්ගේ ප්‍රාර්ථනා මේ ආත්මෙ ඉෂ්ට කරගන්න ඕන නම් ලෝකයේ තියෙන රටවල් ගොඩක් අතරින් අපි දකිනවා තරුණ කොල්ලෝ වැඩිම මාස කොරියාවට එන්න සුන්දරයි. කැපවීම වැඩ කරන්න පුළුවන්, ලැබෙන පහසුකම් වැඩි. විශේෂයෙන්ම කොරියාවට එන කෙනෙකුට රැකියාවට අමතරව එයාලට ෆ්‍රී වයිෆයි, කාමර, ඒ වගේම ආහාර, මේ සියල්ල නොමිලේ දීලා බෝනස් සැලරි එකකුත් අමතරව දීලා ලක්ෂ 5ක සැලරි එකක් දීලා ඔයාව ජීවිතේ ඉහළ තැනකට කරන්න නම් මෙන්න මේ කොඩිය සෙවෙනට ඔයාලට අනිවාර්යෙන් එන්න වෙනවා. ඉතින් දකුණු කොරියාව කියන රටට මහන්සි වෙන EPS ටොපික් එක්සෑම් එක කරන නංගිලා මල්ලිලට කියන්න තියෙන්නේ කොහොම හරි මහන්සිලා මේ ගේම් එක ගොඩ දාගන්න. ගොඩ දාගෙන ඔයාගේ ජීවිතේ අනිවාර්යෙන් සාර්ථක කරගන්න එක්සෑම් එකට මහන්සිලා පාඩම් කරන්න ලොකු ෆයිට් එකක් තියෙනවා. විශේෂම කියන්න ඕන දේ තමයි නේපාලේ වගේ රටවල් වල ප්‍රශ්න 40 ප්‍රශ්න 38ක් වගේ හරියන්න ඕන දකුණු කොරියාවට එන්න නම්. එතකොට ඕගොල්ලෝ තීරණය කරගන්න ලංකාවේ දැනට තියෙන පොඩි තරංගයක් ලකුණු පේපර් එකේ ප්‍රශ්න 32ක් වගේ සාර්ථක වුණොත් ඕගොල්ලන්ට කොරියාවට එන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට පොඩ්ඩක් පෙන්නනම් බූසන් නගරය, ඒ වගේම බූසන් නගරේ මොන වගේ ආරක්ෂිත තත්ත්වයක්ද ගෑන් ළමයිට තියෙන්නේ. ඒ වගේම හෙවුන්දේ වෙරළ තීරයට පොඩ්ඩක් යන්න. හැබැයි හෙවුන්දේට ගියාට වැඩක් නැහැ මේ වෙලාවේ, මොකද හෙවුන්දේ ගොඩක් රෑ වෙලා. ගොඩක් දක්ෂ අජුසි කෙනෙක් ඉන්නේ, ලස්සන චිත්‍රම් දෙනවා. ඉතින් මේ දෙන්න දකුණු කොරියාවේ හෙවුන්දේ වෙරළ තීරයට ඇතුල් වෙන තැන අනිවාර්යෙන් ඉන්නවා. ඉතින් ඔයාලා මේ දෙන්න දකින්නේ හෙවුන්දේ වෙරළ තීරයේ රාත්‍රිය ළමයි. තවල්ට ගොඩක් ලස්සනයි. මෙතන ඉඳන් බලද්දි මේ වටේට පේන හෝටෙල් වල කැමති නම් නවතින්න පුළුවන්. හැබැයි හෝටෙල් වල නවතිනවා නම් මාන 10 15 20 ඔය වගේ ගණන් තමයි රූම් එකක් තියෙන්නේ. හෙවුන්දේ වෙරළ තීරයට ආවොත් ළමයි කවදාවත් ඔයාලට හට්ටයක් ගහගෙන ඉන්න බෑ. නමුත් මේ ඔයාලට පේන මහ ගස් යට සෙවනේ ඕගොල්ලන්ට ඉන්න පුළුවන්, රාත්‍රිය ගත කරන්න පුළුවන්. ඕගොල්ලෝ ගේන ෂීට් එක දාගෙන ඕගොල්ලන්ට නිදිවරාගෙන ඉන්න පුළුවන්. මහ රාත්‍රියම සම්පූර්ණ පහෝදා වෙනකන් කොරියාවේ ගත කරන්න ඕගොල්ලන්ට චාන්ස් එකක් තියෙනවා. ඉතින් පොලිසියත් මෙතන ඉන්නවා. හැබැයි කොයිලවකත් මෙතන මස් පුච්චලා ඒ වගේ දේවල් පාවිච්චි කරන්න බෑ. ඕනාට වඩා සද්ද දාලා චාටර් වෙන්න බෑ අපේ භාෂාවෙන් කියනවා නම්. හැබැයි ඇවිල්ලා පොඩි ආතල්යක් කරන් යන්න හෙවුන්දේ වෙරළ තීරයේ පැය 24ම පුළුවන්. මේ ඉන්නේ ලංකාවේ අයියලා 3. කොරියාවේ ඇවිල්ලා සුපිරි ගේමක් ගහපු ලංකාවේ අයියලා 3. අපි ඉතින් හොඳට වැඩ කරලා අපේ එක්ස්පීරියන්ස් එක ඉතින් අනිවාර්යයෙන් අයියලාට හිතෙන විදිහට කොරියාවට එන තරුණ මල්ලිලාට ගේම් එකක් ගහන්න පුළුවන් රටක්ද කොරියාව කියන්නේ. හැබැයි මහන්සියලා වැඩ කරන ඕන රටක්ද? මහන්සියලා වැඩ කරන්න ඕන ලොවේ. අනිවාර්යයෙන් මහන්සියලා වැඩ කරන්න ඕනේ. කම්පැනි මාරු කරන මහන්සියලා වැඩ කරොත් ගේමක් ගහන්න පුළුවන්. නැතු ඔය ඉතින් කම්මැලිකමට හිටුවොත් ගෙදර යන්න පුළුවන් ලංකාවට වෙලා හදන. ඒතර අය අයියලා ඇවිල්ලා මේ වෙනකොට කොයි වගේ කාලයක් වෙනවද දකුණු කොරියාවට? මම අවුරුදු 17ක්. අවුරුදු 17ක් කියන්නේ ඉතින් අපිට එක්ස්පීරියන්ස් එක ගැන අමුතුවෙන් කියන්න දෙන්නේ නැහැ අයි. රයිට්. එතකොට මේ වෙනකොට ලංකාවේ මොන වගේ තැනකට ඇවිල්ලා තියෙනවද? ඔයා හිටපු තැනත් එක්ක අද ගත්තා. මම ඇවිල්ලා හොඳට බිස්නස් කරලා මගේ බෝඩින් කාමර හදලා මම ඇවිල්ලා වාහන අරගෙන වාහන දෙක තුනක් දාගෙන මම ඉන්නා මගේ ලයිෆ් එකේ ලස්සනට ඉන්නවා. රයිට්. එතකොට තව කොච්චර කාලයක් කොරියාවේ ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවද අයියා? මම මචං මගේ ගෑල් ළමයක් එනවා ළඟ පහක් විතර ඉන්නවා. තව අවුරුදු දෙක තුනක් ඉන්නවා. ලංකාවට යනවද නැත්නම් කොරියාවෙම සෙටල් වෙනවද දිගටම? මගේ ගෑල් ළම එනවා. එයාවත් අරගෙන පොඩ්ඩක් ඉතින් එයාට පොඩ්ඩක් පෙන්වන්න ඕනේ. අනිවාර්යයෙන් අපි විඳපු ජීවිතේ නැතුව අපි පවුල් වලට පෙන්වන්න එක තමයි අපි හින්නේ නැද්ද? කොච්චර කාලයක් වෙනවද කොරියාවට ඇවිල්ලා? මමත් අවුරුදු 10ක් විතර වෙනවමද? දැන් මේ වෙනකොට ලංකාවේ කොහෙද අයියේ? ලංකාව මම ඇඹිලිපිටි. ඇඹිලිපිටි. අලුතින් එන නංගිල මල්ලිලට අයියලාගේ තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක කියන්න දෙයක් තියෙනවනේ. මම නම් කියන්නේ එන ගායට හොඳයි කොරියාවේදී මහන්සිලා වැඩ කරන්න ඕනේ.
එන කම්පැනි මාරු කරන්නත් එකේම ඉන්න බලන්න. ඒක තමයි හොඳම වැඩි. යාළුව කියන දේවල් අහන්න නැතුව. කොරියාවේ තියෙනවා සෝජු, කොරියාවේ තියෙනවා මසාජ් සෙන්ටර්. මේ වගේ මිනිස්සෙක් ඇති වෙන නැති වෙන හැම පැත්තක්ම තියෙනවා. තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක ඒ ගැන කතා කරොත්. හැබැයි සෝජුවක් බිව්වට නම් මිනිස්සෙක් නැති වෙන්නේ නැහැ. අනිත් ඒවාට ගියොත් නම් ඉතින් නැති වෙනවා. තමන් හොයන මුදල තමන් ඉතුරු කරගන්න. ඔව්. තමන් දැනගන්න. රයිට්. ගොඩක් ස්තුතියි එහෙනම්. සුබ ගමන් කට්ටියට. ජය වේවා. අයි උසර්ණයි පරිස්සමයි. රයිට් අපි යම් මෙහෙම ඉස්සරහට මේ විදිහට ලංකාවේ සහෝදර සහෝදරියොත් ඉන්නවා රෑ 12ටත්. ඉතින් තව දෙයක් කියන්න ඕන කොරියාවේ හේඋන්ද වෙරළට වල රෑ ආවොත් රෑ 5:00 6න් පස්සේ මෙතන අනිවාර්යෙන් නාන්න කරන්න තියෙන පහසුකම් නැතුව යනවා. ඒකට හේතුව තමයි මෙතන නාන්න කරන්න තියෙන්නේ මුදල් දාලා ඕගොල්ලෝ මානමක් දැම්මොත් ඔයාලට බෙන්න මේ තියෙන්නේ නාන්න තියෙන තැන. මෙතන තියෙනවා කොයින් එකක් හම්බ වෙනවා චොනමකට විනාඩියකට. එතකොට ඕගොල්ලන්ට විනාඩි 15ක් 10ක් 20ක් නාන්න නම් මේ ගහලා තියෙන විදියට කොයින් ගන්න වෙනවා. කොයින් අරන් මේ මැෂින් එකට දාන්න ඕනේ. ඉතින් ඔයාලගේ කාසි ගන්නෙ මෙන්න මෙතනින්. කාසි ගන්න මුදල් ඇතුළත් කරන්න ඕනේ. මුදල් ඇතුළත් කරාට පස්සේ මෙතනින් කාසි වැටෙනවා. ඊට පස්සේ කාසි දාලා තමයි ඕගොල්ලන්ට ලැබෙන ටයිම් එක ලැබෙන. ටයිම් එක ලැබුණාට පස්සේ මේවායි කවුන්ටර් එකක් අතුරට ගිහිල්ලා නා ගන්න පුළුවන්. මේ පහසුකම තියෙන්නේ යාලා වෙලාව දාලා තියෙනවා රෑ 6:00 වෙනකම් විතරයි. 6:00න් පස්සේ මෙතන නාන්න බෑ. විශේෂයෙන්ම මුහුදට ගිහිල්ලා නාලා අන්නේස්සෙයෝ මුහුදට ගිහිල්ලා නාලා ඉවරලා අනිවාර්යෙන් සාමාන්‍ය වතුරෙන් නාන්න ඕන. ඉතින් ටොයිලට් නම් පැය 24ම ඕපන්. මේ තියෙන කොරියාවි ටොයිලට් එක. මෙතන ඒ වගේ පහසුකම් තියෙනවා. රාත්‍රිය ඔයාලට අර විදිහට ගත කරන්න පුළුවන්. මෙන්න මේ වගේ තැන්වල හැම දිදීයකට ඉන්න පුළුවන්. ඉතින් මේ වෙලාවෙත් මේ කොරියාවේ 12 පැනලත් මේ වගේ හේඋන්ද ඉන්නවා කියන්නේ නයිට් එකේ ඔයාලට සුපිරි ෆන් එකක් ගන්න පුළුවන්. ඉතින් ලොකුවට සද්ද නම් දාන්න බෑ කොරියාවේ. විශේෂම නීති හැමෝටම එකයි කොරියාවේ. නීති එක නිසා ගොඩක් පරිස්සමට ඉන්න වෙනවා. තමයි මේ ගෙවෙන්නේ කොරියාවේ රස්නේ කාලේ. මම ඔයාලට විශේෂයෙන්ම කිව්වේ මෙන්න මේ දේ. දකුණු කොරියාවේ ගෑනු ළමයිට මහ රෑ අපි දැන් මේ වෙලාව ගත්තාම 12 පැනලා තියෙද්දි තනියම ගමන් බිමන් කරන එක කිසිම ගැටලුවක් නැහැ කොරියාවේ. ඒ තරම් ආරක්ෂිත රටක් දකුණු කොරියාව කියන්නේ ඔයාලට පේනවා ඇති. ඉතින් ගොඩක් මිනිස්සුන්ගේ ජීවිතේ සතුට විඳින රටක් වෙලාවට කොරියාවේ දකුණ දෙය තමයි ඒගොල්ලෝ නිදහස් ජීවිතයක් ඒගොල්ලන්ගේ ආණ්ඩුවල මැදිහත් වෙලා රටර හදලා දීලා තින්ත ගොඩක් සතුටින් ජීවත් වෙනවා. ඉතින් බලන්න කොච්චර රෑ වුණත් දවල් වුණත් හැම දිනෙකම ගොඩක් සතුටින් කාලය ගත කරනවා දකුණු කොරියාවේ. කලර් ලයිට් එක වැටලා තියෙනවා. ඉතින් කලර් ලයිට් එක වැටලා තියෙනවා මෙන්න කාර් එකක්. කොරියාවෙත් ඉතින් මේ වගේ ඩාම් වෙනවා ඩූම් වෙන සීන් තියෙනවා. ළමයි මේ බලන්න මෙන්න මෙතන තියෙනවා මේ කොරියාවේ ලංකාවේ තියෙන ඔල්. ඉතින් කොරොම්බ පැක් කරලා නැසෙමිකා. ඉතින් මේ ලංකාවටත් කරන්න පුළුවන් දෙයක්. ඒ වගේම මේ තියෙන්නේ කොරොම්බ පැකට් කරලා තියෙන්නේ. මෙතන තියෙනවා ඒක මෙලනියෝ. මෙලනියෝ. ඉතින් ළමයි මේ තියෙන්නේ ස්ට්‍රීට් ෆුඩ්ස් තියෙන ඒරියා එකක්. මෙන්න මේක නම් මේ කොරියාවේ ගොඩක් අය කනවා. මෙතන නම් තියෙන්නේ ගේම් එකක්. මෙන්න මේ තියෙන ස්ටික් වලින් ගහන්න ඕනි. ටාගට් එකට වැදුනහම මේ තියෙන ටැග් වලින් ඕගලන්ට ටැග් හම්බ වෙනවා. මේකට අය කිරීම සිද්ධ කරා. ඉතින් ගොඩ දෙනෙක් මේ වගේ මධ්‍යම රාත්‍රී 12 පහුව වෙලත් කොරියාවේ ජනාකීර්ණ තත්ත්වයක් තියෙන්නේ. ගොඩක් දෙනෙක් ගොඩක් සතුටින් ඉන්නවා. ඒක තමයි කොරියාවේ තියෙන විශේෂත්වය. හැම තැනකම දේශීය වගේම විදේශීය පුද්ගලයිනොත් මෙන්න එනවා තවත් ලංකාවේ එක්කෙනෙක්. බ්‍රදර් ජය වේවා. අඩු උඹ
රයිට් ඉතින් මේ අපට හම් වෙනවා අපේම පුරවරේ තේසු පුරවරේ තවත් සහෝදරෙක් ගොඩක් මහන්සියලා ගේමක් ගහන කොල්ලෙක් මචං ලංකාවේ ගම්පොළ ලංකාවේ ගම්පොළ ඉතින් එයාත් ෆැමිලි එකත් එක්ක ඇවිල්ලා එනවා මේ ඊසෙන් මාරු කරා ඊසෙන් ගොඩක්කල් මාරු කරලා වයිෆ් දරුවොත් එක්ක කොරියාවේ සුපිරි මැච් එකක් ගහනවා මචං මොකද කියන්න තියෙන්නේ ලංකාවේ කොල්ලන්ට ලංකාවේ කොල්ලන්ට කියන්න තියෙන්නේ එක්සෑම් එක කරලා ඉවර නම් කොරියාවට බහින්න කියලා තමයි රයිට් හරි එහෙනම් සුද්දා ඔයාලට යන්න පුළුවන් හරි ජය වේවා සර්ණා එනවා ඉතින් දැන් මට යන්න පුළුවන් අපහු මම නැවතිලා ඉන්න තැනට ගොඩක් රැ වෙලා තියෙන්නේ ඕගොල්ලන්ට පොඩි අවබෝධයක් දෙන්න හැදුවේ ලංකාවෙන් අංගිලා මල්ලිලට විශේෂම කියන්න තින්නේ හොඳ පුරුදු කොරියාවට ඇවිල්ලාත් ඔයාලා රැක ගන්න කොරියාවේ කරන්න දේවල් වගේම නොකරන්න දේවල් ඇති වෙන්න වගේම නැති වෙන්න දේවල් ඕන තරම් තියෙනවා කොරියාවේ ආර්ථිකේ හදලා තියෙන්නෙම කොරියාවෙන් ඔයා හොයන සල්ලි අනිවාර්යෙන් ආපහු ලංකාවට ගෙනියනවට වඩා කොරියාවේ ඇතුලේ තියාගන්න ඉතින් මේ ගේම් එකට අහු වෙන්නේ නැතුව ඔයාලගේ මැච් එක ගහලා ඔයාලා ලංකාවට යන්න. ඒ වගේම 2024 කොරියන් භාෂා විභාගයට 2025 කොරියන් එක්සෑම් එක ලියන්න ඉන්න රංගිල මල්ල ඔයාලට හැම දිනටම කියන්න තියෙන්නේ මහන්සියෙන්ද මහන්සියලා දකුණු කොරියන් සීනේ සැබෑ කරගෙන ඕගොල්ලන්ගේ ජීවිතය පුළුවන් තරම් ඉක්මනට සැබෑ කරගන්න හැම දිනටම සුබ පතනවා. සර්ණයි තිරුවන් සරණයි.